හරි දැන් අපි බලමු මේ අඟුලිමාල කොහොමද අඟුලිමාල වුණේ කියලා සංක්ෂිප්තයක් විදිහට කියන්නේ හරි ලස්සනට අහගෙන හිටියොත් අඟුලිමාල පාඩම ඔළුවේ තියෙයි හරිද දැන් මෙහෙමයි මෙයාගේ අම්මයි තාත්තයි මෙයාව යවඩවා තක්සලාවට මෙයාට උගන්වන්න හරිද දැන් මෙන්න ටික කාලයක් යනකොට මෙයා හොඳට ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්නවා මේ ගුරුවරයාගෙන් හරිද හොඳට ශිල්ප ශාස්ත්‍ර මෙයා ඉගෙන ගන්නවා මේ ගුරුවරයාගෙන් මෙහෙම ඉන්නකොට දැන් ඕලන්ඩ් වල පන්තිවල ඇති මේ ළමයි ඔයාට ඊර්ෂ්‍යා කරන ඔයා හොඳට වැඩ කරනකොට අර තව කට්ටිය කියලා කේලම් කියනද මිස්ටර් අම්බෝ මිස් මෙයා මේ බොරු වැඩ මේ හොරෙන් තමයි මෙයා මේ දේවල් කරන් ඉන්නේ එක එක රටේ නැති බොරු බයිලා ගහලා ඔයාව මිස්ටර් මාට්ටු කරලා දීලා අවස්ථාව ඔයාලට මතක ඇති එහෙම සීන් එකක් තමයි අඟුලිමාලටත් උනේ අඟුලිමාල ඉස්සර අඟුලිමාල නෙමෙයි අහිංසක ඒ තරම් මෙයා උගත් හොඳ අහිංසක පුද්ගලෙක් හරිද එදෙන් ඔන්නෝම ඉන්නකොට මේ යාළුව කට්ටියට ඕනේ වුණා කොහොම හරි ගුරුවරයෙ මෙයාගේ අතර ભેදයක් ඇති කරවන්න යාළුවට ගේමක් ගැහුවා අපි සැරින් සැරේ ගිහිල්ලා ගුරුවරයාට කේලම් ටික කියමු මෙයා ගැන එතකොට මෙයා ගැන තියෙන සියලුම බලාපොරොත්තු ගුරුවරයාගෙන් නැති වෙයි එතකොට අපිට නිකම්ම තනක් ගන්න පුළුවන් මේකව හයින් කරලා කියලා හිතුවලු ඉතින් කොහොම හරි මෙගොල්ලන් ගේම් එක දැන් මෙන්න දැන් කේලම් කියන සිස්ටම් එක පටන් අරන් තියෙන්නේ මේ දැන් එක්කෙනෙක් යනවා ළඟට ගුරුවරයාගේ මෙන්න මෙහෙමයි මේ ආර අහිංසක ඔබතුමාගේ මේ ඔබ මේ ගුරුවරයාගේ මෙන්න මෙහෙමයි ඔයාගේ බිරිඳත් එක්ක ආරයා මේ සම්බන්ධයක් ඇති කරගෙන තියෙන්නේ කියලා කිව්වලු මේ අහිංසක ගැන එක එක කේලම්ස් කිව්වලු කේලම් කිව්වලු ඊට පස්සේ ගුරුවරයගොල් අනේ නෑ නෑ මගේ ශිෂ්‍යයා එහෙම නෑ මගේ ශිෂ්‍යයා ගැන මට විශ්වාසයි කියලා කිව්වලු හැබැයි ඔන්න තව යාරෝ සෙට් එකක් ඇවිල්ලා මේ ගුරුවරයාට කිව්වලු අන්න ඔයාගේ බිරිඳ සමග මෙයා මෙන්න මෙහෙම අර කෝචෝ කර කර අන්න අතෙන්දලා ඉන්නවා කියලා කිව්වලු ඊට පස්සේ කොහොම හරි ගුරුවරයාගොල් නෑ එහෙම වෙන්න විදිහක් නෑ හැබැයි දැන් දෙතුන් දෙනෙක් කොහොම කිව්වට පස්සේ ගුරුවරයාට සැකයක් හිතුණලු හරිද ඊට පස්සේ ගුරුවරයා හිතුවලු ඇත්තටම මූ මගේ ගෑණිත් එක්ක සම්බන්ධයක් ඇති කරගන්නදී ඉඳපම් බොට මන් දෙන්නම් වැඩේ කියලා මෙයාට කිව්වලු දැන් කට්ටියම රස් කරාලු ඊට පස්සේ යෝරු මේ ඔයගොල්ලන් හැමෝම දැන් මට ගුරු පඬුරු දෙන්න ඕන කියලා කට්ටියට කියනකොට අහිංසකට කිව්වලු මගේ ගුරු පඬුරු වශයෙන් ඔයා මිනිස්සු 1000ක් මරන්න කියලා දැන් මේ ගුරුවරයාට ඕන්නේ ගුරුවරයාට මරන්න බෑනේ මැරුවොත් මෙයාගේ දින තැන නැති වෙනවනේ ඉතින් මෙයා අර මිනිස්සු ඔක්කොටම කියලා ගල් ගස්සලා මරන්න උත්සාහයක් ගෙනවලු ගෙනවට පස්සේ මොකද උනේ දැන් මේ මිනිස්සු 1000 මරනකොට අනිත් මිනිස්සු නිකන් ඉන්නවද නෑ අනිත් මිනිස්සු අනිවාර්යෙන් මරනවා මෙයාව ඉතින් කොහොමද මරා ගන්න ඕනේ මෙයාට අන්නේ දේ කිව්වලු අහිංසක කියන්නේ කොට ගුරුවරයාට ලැබි කෙනෙක් ඉතින් ගුරුවරයා කියපු දේ හිස්නමින් පිළිගෙන ඉතින් මෙයා යනවලු කැලේට මිනිස්සුම මරන්න ඉතින් කොහොම හරි මෙයා වන්න ওই කඩුවකෝයි සෙට් එකක් අරගෙන යනවලු මේ කැලේට. ගිහිල්ලා මුලින්ම කැලේ මැද ඉන්නවලු. කැලේ මුලින් ඉඳන් දැන් මැදට යනවලු. දැන් මිනිස්සු කොහොම හරි දැන් මිනිස්සු කැලේට එනවලු එකව දෙන්න. එනකොට ওই දර කඩන්න, පලා කඩන්න එනකොට මෙන්න ඉන්නවලු අඟුලිමාල මේ අර මේක අමෝරාගෙන ඉන්නවලු කඩුව. මිනිස් මිනිහෙක් එන්න කොටම ගහනලු චකස් ගාලා එතන මිනිහා මැරනවලු. ඉතින් ඔන්න ওই විදිහට මෙයා මිනිස්සු එන්නේ නැන කට්ටිය මරනවලු. දැන් ගමේ කට්ටිය වල්ලා මිනිස්සු නැහැ. මිනිසුන් හොයාගන්නත් නැහැ මල සිරුරිය. දැන් හොයාගන්නත් නැහැ. දැන් කොහෙද කියලා දන්නෙත් නැහැ. එහෙම ඉන්න වෙලාවක දැන් මිනිසුන් හිතනවා මෙන්න මේ කවුරු හරි මොකෙක් හරි ඇති මේක ඇතුලේ කවුරුත් යන්න එපා යකෙක්ද දන්නේ නැහැ කියලා කිව්වලු. දැන් මෙයා කොහොම හරි අඟුලිමල ගණන් කරගෙන ඉන්නකොට පොඩි ගානලු ගණන් කරුනේ. දැන් හරියන්නේ නැහැ මිනිස්සු නැහනේ. දැන් මිනිස්සු කැලේ මැදට නේක නැවතුණාලු. ඊට පස්සේ කොහොම හරි කැලේ මුල පටන් ගන්න තැනට ඇවිල්ලා ওই දර පලාටි කඩාගෙන ගියාලු. දැන් අඟුලිමාලේ තෝලු මගේ දැන් මිනිස්සු 1000 මරන්නේ වෙයි මගේ අභිප්‍රාය මිනිස්සු 1000 මරණ එකනේ දැන් මරා ගන්න වෙන්නේ නැහැ මම යන්න ඕනි කැලේ මුලට කියලා හිතුවලු ඔන්න කැලේ මුලට ගියාලු ගියාට පස්සේ ඔන්න මිනිස්සු එනවලු මෙන්න දර ටිකයි පලා ටිකයි කඩන්න මෙහෙම ඇවිල්ලා දැන් මිනිස්සු කඩනවලු මෙහෙම ඇදලා ගත්තලු මරලා දැම්මලු ඉතින් මෙයා ඔන්නම ගණන් කරගෙන ඉන්නකොට දැන් ගණන් කරනේවා දැන් මරණේව ගණන් කරන්න කොහොම අමාරුද දැන් ඊයේ ගණන් කරපු නෙමෙයි අද ගණන් කරන්නේ අමතකයි ඉතින් මෙයාට ගණන් පුළුවන් හොඳ ශිල්ප පුළුවන් කෙනෙක් හැබැයි දැන් ඉන්නේ අමතක වෙනවා. ඉතින් මෙයා හිතවලු හැම මරණ මනුස්සයන්ගෙම මේ මහපටංගිල්ල ගානේ කපා ගත්තොත් මට පුළුවන් වෙනවා ගණන් කරන්න ලේසි කියලා හිතලා මරණ මරණකාගේ ඇඟිල්ල ගානේ කැපුවලු. කපලා ඔන්න බෙල්ලේ දැන් මුලින්ම දැන් මේ අතේ දියෙන් යන්න බෑනේ. බෙල්ලේ මාලයක් විදිහට මේක දාගත්තලු. ඇඟිලි මාලයක්. ඊට පස්සේ දැන් ඔන්නෝම යනකොට දැන් මිනිස්සු එන්නේ නැති වුණාලු කැලේට. දැන් ඇඟිලි මාල සම්පූර්ණ නැහැනේ 1000. නැත්තම් ගුරුවරයා ලොප්පු කරන්න බැහැනේ 1000 මැරුවා කියලා. මෙයා හිතවලු දෙන්නම් මම්බලට වැඩේ කියලා රෑට යනවලු ගෙවල් ළඟට.
ඉහිල්ලා දඩබඩ අංගල ගහනවලු ඒ තියෙන දොරට ගහපු ගමන් එහා පැත්තට දොර කඩාගෙන වැටෙනවලු වැටෙන පස්සේ මේ අද්දුවල යනවලු මැරුවා මිනිස්සුන්ව නිදාගෙන මිනිස්සුන් එහෙම මැරුවා ඇඟිලි ටික කපාගත්ත ඇවිල්ලා ඇඟිලි මාල හදාගත්තලු ඉතින් ඔය වගේ කාලයක් යනකොට මිනිස්සුන්ට මෙයා එපා වුණාලු ඇත්තට මේ අඟුලි මාල කියලා නම ප්‍රසිද්ධ වෙලා මෙන්න දරුණු මිනිමරුවෙක් ඇවිල්ලා මූ මිනි මරනවා යන්න එපා කවුරුත් කැලේට කැලේට ගියෝ සීන් එක තමයි කියලා කිව්වලු දැන් ඊට පස්සේ කොහොම හරි රජුණෝ නියම කරාලු මේ මිනිහා මරලා දාන්න කියලා කිව්වලු ඊටසේ කොහොම හරි දැන් ඔහොම ඉන්නකොට දැන් මිනිහා මරන්න කිව්වනේ ලේසියෙන් මරන්න පුළුවන් කෙක් නෙමෙයි මෙයා යන්නේ මාර වේගෙන් මුවන්ටත් අදා වේගෙන් යන කෙනෙක් ඉතින් එහෙම කෙනෙක්ව මරන්න අමාරුයිනේ යන යන සොල්දාදුන්වත් මරලා දැම්මලු ඔන්න ඇඟිලි 999ක් සම්පූර්ණයි මිනිස්සු 1000ක් මරන්න කියලා නේ කිව්වේ දැන් මිනිස්සු 1000 වෙනි ඇඟිල්ල කාගේද දැන් ඉන්නේ නැහැ මිනිස්සු නැහැ ගොඩක් මිනිස්සු දැන් 1000ක් මැරිලානේ එතනම 999 මැරිලානේ හිතන්න කොච්චර ගමේ ඉන්නෙත් පොඩ්ඩයි ඒකිනුත් 999 මැරුණාට පස්සේ හිතන්න බලවන්නේ ඉතින් දැන් මිනිස්සු අඩුයි ඊට පස්සේ කොහොම හරි දැන් මෙයාගේ අම්මා ඉන්නවා මදෙන මන්තානි බෙමිනියද කොහෙද හරියට මට නම් මතක නැහැ මන්තානි බෙමිනිය ඉතින් ඔන්න ඉන්න තාත්තා තියෙනවා තාත්තා කියනවලු දැන් අම්මට දැන් දරු දුක එනවා බෑ බෑ මෙන්න මෙහෙමයි මේ යන්න එපා මේ හරියටම නම් මතක නැහැ අම්මගේ අම්මගේ නම් බලන්න ඊට පස්සේ කොහොම හරි දැන් අම්මයි තාත්තයි ඉන්නවලු හරිද දැන් මේ අම්ම කියනවලු අනේ අරයට මොන හරි කරදරයක් වෙයි මම පොඩ්ඩක් ගිහලා බලන්නද කොහොම හරි මේ අර මේ මිනිහ අර අඟුලි මාලගේ තාත්තා කියවලු අනේ බෑ මගේ පුතා මිනි මරුවෙක් කරනවා කියලා හැමෝම දැනගත්තොත් මටත් එක්ක ලැජ්ජාව අපෝ අපෝ යන්න එපා යන්න එපා කියලා වෙනවා අම්මා කොල එහෙම බෑ මම යනවා යන්න අම්මට දරු දුක එනවා ඕනම අම්මගෙනට දරු දුක තියෙනවා ඉතින් කොහොම හරි මෙයා ගත්තලු මේ අම්මා කොහොම හරි අඳගත්තලු ගියාලු අරයට කිසි ගාණක් නැහැ තාත්තට ඊට පස්සේ ගිහිල්ලා කොහොම හරි දැන් ඔන්න අම්මා යනවලු අහිංසක අහිංසක ගාගෙන යනවලු මෙන්න ඒක ඇහෙනවලු අඟුලි මාලට ඇහුනට පස්සේ අන්න තවයි එකෙක් ඇවිල්ලා අද මේකිට දෙනවා වැඩේ කවුද ආවේ කියලා බලාගෙන යනකොට මෙන්න ඉන්නවලු වහසක ගෑනු කෙනෙක් මෙයාට දැන් අම්මාවවත් මතක නැහැ ඊට පස්සේ මෙහෙම යනවලු ඇයි මෙයා ලේපිපාසිතේ මෙයා මෙහෙම යනකොට කඩුව තමෝරගෙන දින්ත පමං උඹට කරල් ගෙලින්නම් කියලා ළඟට ආවලු එන්නකොටම මෙයා කඩුව තුස්සගෙනලු ආවේ ඕක ඕක දිවසින් දැක්කල බුදුරජාණන් වහන්සේ හිතවලු අඟුලි මාල පෙර ආත්ම භාවවලදී අඩුවන්නේ කූමියෙක්වත් පාගන්නෑලු එයා ඒ තරම්ම ගොඩක් ඒ පන්සිල් පද වහරැක්ක උතුම් පින්වන්ත පුද්ගලයෙක් මෙයා අම්මව මැරුවොත් කඩුවෙන් ගහලා මෙයා ආනන්තරී පාප කර්මයක් කළා මෙයාට ගෙවා ගන්න බැරි ලොකු පවක් එකතු වෙන නිසා බුදුරජාණන් වහන්සේ හිතවලු මම යාට පිහිට වෙන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ එතනට වැඩම කරාලු එනකොටම අඟුලි මාල කඩු ඉස්සවලු අම්මට මෙහෙම මරන්න එතන මත ගල් වුණාලු බුදුරජාණන් වහන්සේ එතනට එන ආවට එනකොටම දැන් අම්මා දැක්කලු මෙන්න යකෙක් කියලා අම්මත් බය වුණාලු ටක් ගාලි චුට්ටක් ඉදිරින් එහැට වුණාලු දැන් අත ගල් දෙලා මුකුත් කරගන්න බෑ අත ගල් දෙලා දැන් අරට පුදුම අත ගල් දෙලා අත මුකුත් හෙල්ලෙන්නේවත් නැහැ බුදුරජාණන් වහන්සේ එතනට ආවලු ඊට පස්සේ කොහොම හරි බුදුරජාණන් වහන්සේ කිව්වලු මොකද ආවතන මෙන්න ඊට පස්සේ අර කිව්වලු මේ මට ඊට පස්සේ මෙයාට දැන් කේන්ති මෙයා ගොරෝ ඉන්නවලු ඊට පස්සේ කොහොම හරි බුදුරජාණන් වහන්සේවත් මරන්න ඕනලු ඉන්න මං ඕම මරනවා කියලා එනවලු බුදුරජාණන් වහන්සේ මරන්න බෑනේ එහෙම ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ අරයා විතරයි දුවන්නේ හැබැයි බුදුරජාණන් වහන්සේ එතනින් අර ඒ බුදුරජාණන් වහන්සේට තියෙනවානේ ඉදිරි ප්‍රතිහාර ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ මෙයා මෙහෙට එනකොට අර පැත්තෙන් ඉදිරි ප්‍රතිහාර පානවලු මේ පැත්තට කොට මේ පැත්තට යනවලු ඉතින් මෙයා ඔන්න තැන ඉදිරියට දුවලා මෙයාගේ මුළු ඇඟපාතේම දාඩිය දාලා මෙයාට හෙන අමාරුයි ඊට පස්සේ කොහොම හරි කිව්වලු ඔබ නවතින්න කියලා කිව්වලු මේ අඟුලි මාල මේ බුදුරජාණන් වහන්සේ කිව්වලු මම නැවතිලා ඉන්නේ ඔබ නවතින්න කිව්වලු ඊට පස්සේ කොහොම හරි මේ අඟුලි මාල කිව්වලු නෑ නෑ ඔබ නැවතිලා නෑ නවතින්න මට ඉන්න දැ මට තව දුවන්න බෑ නවතින්න බුදුරජාණන් වහන්සේ කිව්වලු මම නැවතිලා ඉන්නේ ඔබ නවතින්න ඊට පස්සේ අඟුලි මාල නැවතුණාලු අඟුලි මාලට බණ කිව්වලු කියලා එයා හැම සියලු මේ කඩුවේ ඔක්කොම අයින් කළා ඒ අඟුලි මාලේ ඔක්කොම අයින් කළා එයා පැත්තකින් තිබ්බලු තිබ්බට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ කිව්වලු ඔයා මහාන වෙලා දැන් ඔයා ගමට යන්න කියලා කිව්වලු දැන් ගමට ගියාට කවුරුත් පිළිගන්නේ නෑ මෙයාව ඇයි පිළිගන්නේ නැත්තේ මෙයා මිනි මරුවෙක් පිළිගන්නේ නෑ ඉතින් ගමට යනකොට මිනිස්සු ගල් ගහනවලු ගහනවලු ඇසේ මෙන්න පැවිදි වෙනවා ඊට පස්සේ කොහම හරි ඔළුව පැලිලා තනින් තන ලේ ගලනවා ඇඟපතේ තුවාල ඒ ගල්ම ගහලා ඊට පස්සේ කොහම හරි මෙයා කරපු දේ තමයි මෙයා ඔහොම ඉන්නකොට දැස් දැන් මෙයා පැවිදි වෙනවලු බුදුරජාණන් වහන්සේගේ බණ අහලා පැවිදිනවලු හැම මිනිහම ගල් ගහපු හැම මිනිහම මෙයාට තියෙන පුණ්‍ය ශක්තිය නිසා මෙයාට මල් ලිහිනවලු
ඒ තරමට මෙයා ප්‍රබල පින්වන්ත පුද්ගලයෙක්. ඉතින් හිතන්නකෝ ඒ වගේ පින්වන්ත පුද්ගලයෙක්ට වෙලා තියෙන දේ මේ ගුරුවරයා නිසායි, මේ යාළුවා නිසායි. අද වෙද්දී ඊට පස්සේ දැන් මෙන්න මේ විදියට මෙන්න මෙයා දැන් පැවිදි වුණාලු. පැවිදි වෙලා මෙයා ගොඩක් හොඳ, ඒ කියන්නේ හාමුදුරු කෙනෙක්. ඒ කියන්නේ ඔයගොල්ලන් දන්නවද දැන් අඟුලිමාල පිරිත කියනවා දරුවෝ හම් වෙනකොට. කොහොම හරි ඒක වුණේ දැන් අඟුලිමාල දවසක්ද, දැන් අඟුලිමාල නෙමෙයි අඟුලිමාල මහදරතන් වහන්සේ ඔන්න යනවලු වැඩිනවලු. යනකොට මෙයා දකිනවලු ගැබ් මුලා වෙච්ච කාන්තාවක්. ඒ කියන්නේ දැන් ගැබ් මුලා වෙනවා කියන්නේ කාන්තාවක ළමයා ඉපදෙන්න හඳකොට ළමයා අනිත් පැත්ත හැරිලා ඉපදෙන්නේ නැහනේ, අමාරුයිනේ. ඒ කියන්නේ ගැබ් අනිත් පැත්ත හැරිලා ගැබ් මුලා වෙලා. ඉතින් ඉන්නකොට ওই විදිහට දැන් මේ මොකද්ද අඟුලිමාල දැන් එතෙන්ට ආ වැඩිවලු. ඇවිල්ලා කොහොම හරි මේ සත්‍යක්‍රියාවක් කරාලු. මට යම් කිසි මේ කියන්නේ සත්‍යක්‍රියාව මගේ අනුභව බලයක් තියෙනවා නම් මෙම ස්ත්‍රියට මෙම දරු ගැබ තියෙන එක නෝ ඒ කියන්නේ හරියටට හැරිලා මෙයාට පහසුවෙන් ඒ කියන්නේ ප්‍රසූතය කරන්න ලැබේවා කියලා සත්‍යක්‍රියාවක් කරාලු. ඉතින් හරි ඒ කියන්නේ දරුවා නිරෝගීව අම්මා නිරෝගීව බේරුණාලු. ඉතින් එදා ඉඳන් අම්මා කෙනෙක්ට දරුවෙක් හම්බෙනකොට හැමදාම අඟුලිමාල පිරිත දේශනා කරනවා. ලොකු බලයක් තියෙන පිරිතක් තමයි මේ අඟුලිමාල පිරිත. ඉතින් ඔන්න විදිහට තමයි සරල කතාවක් විනාඩි 10ක් වගේ කාලයක් ඉතිවලන්ට ඉගන්නලා දුන්නේ. ඉතින් ඔන්න ඔච්චරයි. ඉතින් අපි යමු විචාරවලට.